Munchy Super Cream Cracker. Super කියන්නේ නිකන් නෙවෙයි. MF එකෙන් අපිට මූල්‍ය පහසුමක් ලබා දෙනවා නම්, ඔවුන් ඒ මූල්‍ය පහසුම ලබා දෙන කොන්දේසි ඉදිරිපත් කරනවා. අපි දන්නවා මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන නිලධාරීන් කීප දෙනෙක් මේ වෙනකොට ශ්‍රී ලංකාවට පැමිණලා තියෙනවා. අපි විශ්වාස කරනවා මාසයේ අවසන් වෙනකොට කාර්ය මණ්ඩල එකඟතාවයක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙයි. ඉන් අනතුරුව අපි ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාදාමය සඳහා අපි යොමු වෙන්නට කටයුතු කරනවා. මේ වර්ෂය අවසන් වෙනකොට අපිට මෙම ණය මුදලින් කොටසක් හෝ අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණොත් අපිට යම්කිසි ආකාරයක සහනයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව මේ වෙනකොටත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂ නායකයන්ට ආරාධනා කරලා තියෙනවා අපි හැමෝම අත්වල් බැඳගෙන මේ කටයුතු වෙනුවෙන් නායකත්වයේ ගම්මු කියන ඉල්ලීම කරලා තියෙනවා. ජනාධිපතිතුමා එක පැත්තකින් කතා කරනවා සර්වපාක්ෂික ආණ්ඩු හදන්න. ඒ කතා කරන ගමන්ම අනිත් පැත්තෙන් අපිට පේනවා විශාල මර්ධනයක් දියත් වීගෙන යනවා. පක්ෂ කාර්යාලවලට පොලිසිය කඩාපයින්න. ඊළඟට මාධ්‍ය සාකච්ඡාවල් වලට කඩාගෙන පයින්න. ඊළඟට රෑට ගෙවල් වලට පයින්නවා පාන්දර 2ට 3ට ගෙවල් වලට පැනලා පාන්දර 4ට යනවා තව පොලිසියකින්, රෑ 12ට යනවා තව පොලිසියකින්. මේ රටේ තරුණ ජනතාවගේ ඒ රාජපක්ෂලට විරුද්ධව ආපු ඒ විරෝධය යටපත් කරන්න විශාල මර්ධනයක් දියත් කරගෙන යනවා. ඒ මර්ධනවල තුලින් රට ඉස්සරහට යන්න බෑ, ජාත්‍යන්තරයේ සහයෝගය ගන්නත් බෑ. ත්‍රස්තවාදී පනත ක්‍රියාත්මක කරනකොට මුළු ලෝකයේ තියෙන මානව හිමිකම් සංවිධාන සියලු අය මේක හෙලා දැක්කා. මේක කරන්න එපා කියලා කිව්වා. නමුත් ආණ්ඩුව මේක කළා. එහෙම කරපු ගමන් IMF එක උදව් කරයිද? මේ පොලිසියට ගෙනල්ලා සමහර වෙලාවට කට උත්තරයක් ලියාගෙන යවන්න ඕන හේතුවලට රැඳවුම් නියෝග ගහලා දින 90ක් රැඳව ගන්නවා. ඒ ශිෂ්‍ය ක්‍රියාකාරී කෙනේ හම්දුරනාසලා ත්‍රස්තවාදී නෙවෙයි. ඔහුට ත්‍රස්තවාදී වැළැක්වීම පරණ දඬුවම් කරන්න කිසිම හේතුවක් නැහැ. අනිත් එක ඔවුන් කරේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන සංස්කෘතිය ගැන අරගලයක්. ඒ නිසා මේක ලෝකය ඉස්සරහා අපේ රට තවත් පල්ලෙහාට දාන වැඩක්. රාජපක්ෂලාගෙන් ලකුණු ගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපති හැටියට කරන වැඩෙන් මේ රටත් මේ රටේ මිලියන 22ක ජනතාවත් තමයි තවත් කබලෙන් ලිපට වැටෙන්නේ. බලය ලබා ගැනීමෙන් යම් කිසි කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණාද කියන එක පැහැදිලි සාධාරණ තොරතුරු ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ අනුව යම් කිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍යයි. අද තරඟයට ගහනවා සමහර බටහිර රටවල් ට්විටර්ස්. ඒ ට්විටර් එකේ යටින් මෙන්න මේවා ටැග් කරා නම් හොඳයි. සත් රාජධානී සර්කියුලර් එක ටෙරිසම් ඇක්ට් එකේ ත්‍රස්තවාදී මොකද්ද කියලා පැහැදිලි කරලා තියෙනවා. පැහැදිලිව අපේ රටට වඩා බලවත් නීති තියෙනවා. UN Security Council එක මේ හැම එකම ත්‍රස්තවාදියා කවුද කියලා පැහැදිලිව නිර්වචනය තියෙනවා. ඒ නිර්වචනය අරගෙන බැලුවොත් එහෙම අපි මීටරයක් අතරම් කොට ගන්න ඕන. ඩීසල් ලීටරයකින් කිලෝමීටර 18ක්ම දුවන්න පුළුවන්. අද කාලෙට ෂුවර් වැඩ්ඩා. ඩීමෝ බට්ටා ටාටා S HT2. වැඩි විස්තර සඳහා 13.88 අමතන්න. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.